අයිබෝවන්, අදනම් අපි කතා කරන්න යන්නේ අපි කවුරුත් හොඳට දන්න කියන කෙනෙක් ගැන. නාගයා, එහෙමත් නැත්නම් නයා කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. විද්‍යාත්මක නාමකරණයට අනුව නාජා නාජා කියලා මෙයාව හඳුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඉන්දියන් කෝබ්‍රා ලෙස හඳුන්වන අතර ස්පෙක්ටකල්ඩ් කෝබ්‍රා ලෙසත් හඳුන්වනවා. ඒ නමින් නාගයාව හඳුන්වන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මේ විශේෂයේ පෙනය පිටුපස උපස් යුවලක හැඩැති සලකුණක් දක්නට තිබෙන නිසා. ඒ සලකුණ ගැන අපි ඉස්සරහදි කතා කරමු. අපි දැන් බලමු මෙයාව හඳුනාගන්න විදිහ, හැසිරීම මොන වගේද කියලා. ලෝකයේ ජීවත්වන නාගයින් විශේෂ අතරින් ලංකාවේ හමුවන විශේෂය ඉන්දියාව, පකිස්ථානය, නේපාලය හා බංගලාදේශය වැනි රටවලත් හමුවෙනවා. නයෙක් හඳුනාගන්නේ කොහොමද ඇහුවොත් ඕනම කෙනෙක් දන්නා කරුණක් තමයි නාගයා පෙනය පුම්බන නිසා කියලා. ඒ හැර තවත් ක්‍රම කීපයක් තියෙනවා. ශරීරයේ හරස් අතර පිහිටන සුදුපාට වෛරම් ශරීරය පුරා දකින්න පුළුවන්. ශරීර වර්ණය, වෛරම්වල පැහැදිලි බව වෙනස් වශයෙන් එක් එක් නාගයාගේ නාගයට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ගෙන ප්‍රදේශයේ ඉඳන් ශරීරයේ මැදට වනතෙක් උදරයේ යටි පැත්තේ කළු පාටින් හරස් පටි කීපයක් තියෙනවා. මුලදී පැහැදිලි පටියක් විදියට තිබුණත් ශරීරයේ මැදට යන විට ක්‍රමයෙන් මැකිලා යනවා. නාගයින්ගේ පෙනය දිහා බලද්දී පෙනය පිටිපස්සේ වගේම ඉස්සරහත් කළුපාට ලප දෙකක් දක්නට ලැබෙනවා. මේ ලප දෙක පෙනය කරද්දි ඉස්සරෙන් ඉන්න සතුරෙක්ට ව්‍යාජ ඇස් දෙකක් විදිහට පේන්න සලස්වනවා. පෙනය හැකිලුවාම මේ ලප දෙක ගෙල දෙපැත්තෙන් පේන්න තියෙනවා. පෙනය පිටිපසින් බැලුවම අපිට පේන්නේ සිංහල භාෂාවේ ප අක්ෂරයේ හැඩයක්. ඒත් ඒක නයගේ පිටිපස්සෙන් යන සතුරෙක්ට පේන්නේ ව්‍යාජ මූණක් විදිහට. ඒකෙන් නාගයින් තමට නොපෙනී පිටුපසින් එන සතුරන් බය කරන්න යොදා ගන්නවා. ඉතින් මේ ප හැඩැති සලකුණ දැනට වසර ගණනාවකට කලින් පාවිච්චි කරපු උපස් යුවලක හැඩයකට සමාන නිසාම මේ නාගයින් විශේෂය ස්පෙක්ටකල්ඩ් කෝබ්‍රා කියලා හඳුන්වලා තියෙනවා. ගෙල ප්‍රදේශයේ අස්ති උපකාර කරගෙන නාගයින් පෙනය කිරීම සිදු කරනවා. නාගයෙක් පේන හිටියෙන් නැතත් ආසන්නයේ ඉන්න බව අපිට විශ්වාසයෙන්ම කියන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නාගයින් පිට කරනු ලබන ශබ්දය. පෙනහළු වලින් වේගයෙන් තෙරපා එවන වාතය නාස් විවර වලින් පිට කරද්දී මේ ශබ්දය පිට වෙනවා. සතුරන්ට තමා ඉන්න බව අඟවන්නත් තමා ප්‍රබල බව පෙන්වා සතුරන් බය කිරීමටත් නාගයින් මේක ප්‍රයෝජනයට ගන්නවා. විෂ ගැන කතා කරද්දී නාගයා උග්‍ර විෂ සර්පයින් අතරට ගැනෙනවා. ඒ කියන්නේ දෂ්ටණයකට ලක් වෙලා නියමිත ප්‍රතිකාර කළේ නැත්නම් මාරාන්තික වන සර්පයන් ගණයට නාගයා ඇතුළත් කරන්න පුළුවන්. මුඛයේ උඩුතල්ලේ ඉදිරියට වන්න පිහිටන විෂදල යුගලයක් නාගයින්ට පිහිටනවා. හිස දෙපස තියෙන විෂ ග්‍රන්ථිවලට ඒවා කෙලින්ම සම්බන්ධ වෙන අතර දෂ්ටනයකදී දලවලින් පටලයක් සිදුරුවනවත් එක්කම විෂ ග්‍රන්ථි තෙරපීමෙන් විෂ මාත්‍රාවක් නිකුත් කරන්න මෙයාලට හැකියාව තියෙනවා. ඒත් හැම දෂ්ටනයකදීම විෂ නිකුත් කරන්නේ නැති සර්පයෙක් විදියට නාගයා හඳුන්වන්න පුළුවන්. ඒ විදිහට විෂ ඇතුල් නොකරන දෂ්ටන ඩ්‍රයි බයිට් එකක් කියලා හඳුන්වනවා. මිනිස් ශරීරයට මෙයාගේ විෂ බලපාන විදිය කෙටියෙන්ම කිව්වොත් ස්නායු අකර්මණ්‍ය කරන එක තමයි මූලිකවම සිදුවන්නේ. නයාගේ විෂවල අඩංගු නියුරෝටොක්සික් මගින් ස්නායු අතර සම්බන්ධය බිඳලා දානවා. අවසානයේ පෙනහළුවල ක්‍රියාකාරීත්වය ඇනහිටලා මරණයට පත්වෙනවා. දෂ්ටනයෙන් පසුව ඇතිවන රෝග ලක්ෂණ වලින් විෂෙහි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න පුළුවන්. දෂ්ටකර තුවාලය ඇසල වේදනාව, ඉදිමීම, දියපට්ට දැමීම වගේ ස්ථානීය රෝග ලක්ෂණ මුලින්ම දකින්න පුළුවන්.
ඊටත් පසුව ඇසිපිය කඩා වැටීම, දිව අප්‍රාණික වීම, හුස්ම ගැනීමට අපහසු වීම පෙන්නුම් කරනවා. ඉක්මනින් ප්‍රතිකාර ලබා දුන්නොත් අනතුරක් වෙන්න කලින් රෝගියාගේ ජීවිතය බේරගන්න වර්තමානයේ ප්‍රතිවිෂයෙන්න දියුණු කරලා තියෙනවා. නාගයින් බොහෝ විට හමුවන්නේ වගාබිම් ජනාවාස වගේ තැන්වල. ආහාර බහුල වීම, විලෝපිකයන්ගෙන් ආරක්ෂාව ලැබීම, වාසයට සුදුසු පරිසර තත්ත්ව තිබීම හේතුවෙන් මේ විදියට ජනාවාස ආශ්‍රිතව නාගයින් නිතර ගැවසෙනවා. මිත්‍යාවට බැඳුණු ලාංකික සමාජය ඒ විදියට ගැවසෙන නාගයින් තමන්ගේ පවුලේ ආරක්ෂාවට හෝ පලි ගැනීමට ඇවිල්ලා තියෙනවා කියලා හිතන තත්ත්වයට පත්වීම එක් අතකින් නාගයින්ට සුබදායි වගේම මෙලොවින් සමුගන්නත් හේතු වෙනවා. නාගයින්ගේ ආහාර අතරට ගෙම්බන්, මීයන්, වෙනත් සර්පයින්, බිත්තර වගේම වෙනත් නාගයින්ද ඇතුළත්. මේ නිසා නාගයින්ගේ ගහනය සුදුසු පරිදි පැවතීම පරිසරයේ සමතුලිතතාවයට ගොඩක් බලපානවා. නාගයින් ඉතා ඉහළ උස් කඳුකරේ හැරුණු විට දිවයිනේ සෑම ප්‍රදේශකයම ව්‍යාප්ත වෙලා ඉන්නවා. නාගයින් වසරකට එක්වරක් හෝ දෙවරක් බිත්තර මගින් තම වර්ගයාබෝ කිරීම සිදු කරනවා. බිත්තරෙන් පිටතට පැමිණි වෙලාවේ ඉඳන් මරණීය විෂක් නාගයින්ට තියෙනවා. ගොදුරු සොයා ගැනීමට වගේම විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමටත් නාගයින්ට විෂ අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. උග්‍ර විෂක් සහිත වුවත් වසරකට නාගයින් දෂ්ටනය කිරීම හේතුවෙන් සිදුවන්නේ ඉතාමත් අඩු මරණ සංඛ්‍යාවක්. නාගයා ගැන නොදන්නා දේ දැනගන්න මේ වීඩියෝ එක උදව්වක් වෙන්න ඇති කියලා අපි හිතනවා. වැදගත් වුණා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.